චේතිය රජුත් ඔහුට බොරු කියන්න ඉගැන් වූ ගුරුවරයාටත් කොහොමත් සමකල නොහැකි අයෙක් අපේ රටේ සිටිනම් ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඒ බව සනාථ කරන හොඳම බොරුව අද මහින්ද මහත්තයා කියා ඇත්තේ මව්බිම පුවත්පතටය. ඒ යහපාලන ආණ්ඩුව රට මිලිටරීකරණය කිරීම සඳහා ක්‍රියා කරන බවත් එය ඉතා භයානක තත්ත්වයක් බවත් පවසමින්ය. සැබවින්ම රාජපක්ෂ පවුල් පාලනය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් මෙරට රාජ්‍යතන්ත්‍රයේ මිලිටරීකරණය කරනු ලැබුවේ රාජපක්ෂලාය. රාජ්‍ය ආයතනවල ප්‍රධානින් ලෙස විශ්‍රාමික හමුදා ජෙනරාල්ලා පත් කළේ යහපාලන ආණ්ඩුව නොවේ. රාජ්‍ය ආයතන තුළ සිදුවන වෘත්තීය සමිති කටයුතු මර්ධනය කිරීමට එම ආයතනවල ප්‍රධානින් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කළේ රාජපක්ෂලාය. අද විපත් මග එළියවැනි සංවිධාන අටවාගෙන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙරටට හිට්ලර් පාලනයක් ගෙනෙන්න වලිකමින් සිටින්නේ ඒ අයය. ඔවුන්ගේ මතයට විරුද්ධව අදහස් දරන පුද්ගලයන් අනාගත ආණ්ඩුවකදී එල්ලා මරණ බවට තර්ජනය කරමින් සිටින්නේද එදා රාජපක්ෂ පාලන සමයේ රජයේ ඉහළ නිලතල දැරූ ඒ විශ්‍රාමික ජෙනරාල්ලාය. එතැනින් නොනැවතුණු රාජපක්ෂලා පාසල් පද්ධතියද මිලිටරීකරණයට ගොදුරු කරන්නට කටයුතු කළේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දෙමින්ය. හමුදා පුහුණුව දීමෙන් නොනැවතුණු රාජපක්ෂලා විදුහල්පති නම් නිලයට අමතරව කර්නල් නිලනාමයක්ද ඔවුන්ට දෙන්නට කටයුතු කළේය. එපමණක් නොව බොන්න පිරිසිදු ජලය එල්ලා පාරට බැස්ස රතුපස්වල ජනතාවට හමුදාව යොදවා ජනඝාතකයන්ට පාර කැපුවේද රාජපක්ෂලාය. හලාවත ධීවර උද්ඝෝෂණයේදී මෙන්ම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තිබූ උද්ඝෝෂණයටද හමුදාව කැඳවා ජනඝාතනයේ වෙනුවෙන් අණදුන්නේද රාජපක්ෂ සහ ඔහුගේ හිට්ලර් මල්ලිය. රාජපක්ෂ පවුල් පාලනය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂලා දියත් කළ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරි උන්මාදය එතනින් නැවතුනේද නැත. මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, පහරදීම, ඝාතනය කිරීම හා අතුරුදහන් කිරීම සඳහා ජංගම වධකාගාර ලෙස සකස් කළ සුදුවෑන් මාෆියාව සඳහාද රාජපක්ෂලා යොදාගත්තේ මිලිටරි කණ්ඩායම්ය. එපමණක් නොව 2009 වසරේදී දෙහිවල ප්‍රදේශයේ තරුණින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සඳහා යොදවා තිබුණේද මිලිටරි කණ්ඩායම්ය. රාජපක්ෂ පවුල් පාලනය අඛණ්ඩ කරගන්නට රාජපක්ෂලා රටම මිලිටරීකරණයේ ගොදුරක් කරන්නට රාජපක්ෂලා කටයුතු කළේ එහෙමය. එහෙත් අද එවැනි කිසිවක් නැත. නමුත් මෙහි අවධානමක්ද නැතු ආනුවේය. ඒ මහින්ද මහත්තයා යහපාලන ආණ්ඩුව රට මිලිටරීකරණයක ගෙන යන බව පවසන්නේ ඔහුගේ සොහොයුරාගේ විශ්‍රාමික මිලිටරි ජුන්ටාව අනාගතයේදී හිට්ලර් පාලනයක් ඇති කළ යුතු බවට අවධාරණය කරමින් සිටින මොහොතක වීමය. තත්ත්වය තවත් බරපතල වන්නේ හිට්ලර් මල්ලිගේ මේ මිලිටරි කතාවලට එරෙහිව මහින්ද මහත්තයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැති නිසාය. එහෙනම් චේතිය රජුත් පරදවන බොරු කියමින් මහින්ද මහත්තයා මේ සැරසෙන්නේ තමන්ගේ පෞකාර චේතනාවලින් ආණ්ඩුවට චෝදනා කර ජනතාව නොමග යවන්නට බව තේරුම් ගන්න අලුත් සමීකරණ අවශ්‍ය නැත.